දාසේ වතාවක් IMF එකෙන් අපි ණය අරන් තියෙනවා රට ගොඩ ගියාද ඉතින් ওই ණය අරගෙන නිමේ අර්බුදය ඇති වෙලා තියෙන්නේ ඉතින් කවුරුත් දන්නවා මේ පහුගිය දවස්වල IMF එකෙන් ඉදිරිපත් කරපු ආටිකල් 4 report එකත් ඊට පෙර ආතු IMF එක නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ හරි පැහැදිලිව තියෙන්නේ ණය ණය පිළිබඳ ප්‍රශ්නේදී ඔවුන් කියන එකක් මොකද්ද මේ අපේ රුපියල පාවෙන්න අරින්න කියලා gradually ඒක පාවෙන්න අරින්න ඉතින් කලින් අල්ලගෙන හිටියා එක පාටම් මේ කතරියේ IMF එකේ යෝජනාවලට අනුව තමයි. ඉතින් IMF එකේ ඊළඟට කියන එක තමයි බදු වැඩි කරන්න. වැට් එක වැඩි කරන්න ආදායම් බදු වැඩි කරන්න. ඉතින් දැන්ටමත් ඔබතුමන්ලා 15% වැට් එක 10% වැඩි කරා. මුල්‍ය සමාගම් වලට. ඊළඟට IMF එකෙන් කියන දේ තමයි බලශක්ති තෙල් ගෑස් ඒවැය මිල වැඩි කරන්න. විදුලිය මිල වැඩි කරන්න. දැන්ටමත් ගෑස් මිල වැඩි කරලා තියෙනවා. පෙල් 4200 ගෑස් ලාෆ් ගෑස් එක විදුල බිල වැඩි වෙන්න ඕන මෙන්න තියෙන. තෙල් මිල වැඩි කරනවා අහස උසට කවුරුත් දන්නේ. ඊළඟට අපේ ආයතන රාජ්‍ය ආයතන රිෆෝම්ස් කරන්න ප්‍රතිසංස්කරණය කරන්න. ඉතින් ඒව දැන් පටන් ගන්නවා කියලා ඔබතුමන්ලම කියලා තියෙනවා. නොකරලා තියෙන IMF එකෙන් කියන විදිහට කරප්ෂන් නැති කරන එක විතරයි. දූෂණේ වළක්වා ගැනීමට පියවර ගන්න. ඒක කරන්නේ නැහැ. අනිත් ඔක්කොම කරන්න ලෑස්තිලා ඉතින්. ඉතින් IMF එක කොන්දේසි වලට යට වෙලා තියෙන. ඒසා IMF එකෙන් ණය ගන්න කොන්දේසි වලට යට වෙන එක අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ. ඒක රට හානි කරයි. ඉතිහාසයේ 16 වතාවක් IMF එකෙන් ණය අරගෙන අපි කොන්දේසි වලට යටත් වුණා. අපේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරේ ඒ ණය ගන්න ගිහිල්ලා තමයි. හැබැයි IMF එකත් එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා තවත් තුන්වෙනි පාර්ශවයක් මැදිහත් කරගෙන අපේ ණය ගෙවීම පස්සට දාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. අපි IMF එකේ සමාජිකයෝ ඒ අර්ථයෙන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි තවත් ණය උගුලක හිර වුණොත් අපි වැටෙන්නේ තවත් මර උගුලක තමයි. ඉතිහාසය වෙලා තින්නේ ඒක තමයි. ඉතින් දැන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ මතුවලා තියෙන ආර්ථික අර්බුදය විසඳන්න දේශ මේ ආර්ථික අර්බුදය නිසා ඇතිවලා තියෙන දේශපාලන අර්බුදය විසඳන්න උත්තරයක් ඕනි. දේශපාලන නායකත්වයක් නැතුව ආර්ථික අර්බුදයක් විසඳන්න බෑ. ආර්ථිකය ගැන අපි කොච්චර මෙතන පැලෙන තර්ක ගිනහවත් කොච්චර අපි න්‍යායවල ඉදිරිපත් කරත් කවුද මේක ක්‍රියාත්මක කරන්නේ? හරි IMF එකට ගිහිල්ලා ණය ගන්නෙ කවුද? කෝ ආණ්ඩුවක්. ආණ්ඩුවක් නැහැ. IMF එක පැහැදිලිව කියන හෙට 9 වෙනිදා. හෙට තමයි දවස තිබුණේ. මේ කවුද කතා කරන්නේ? මුදල් ඇමති. කෝ මුදල් ඇමති? මුදල් ඇමති පැහැදිලිව කෝ මං ඉල්ලස් වුණා කියලා. දැන් මෙතන කාංචන ඇමතිතුමා කියන මන්ත්‍රීතුමා කියනවා නැහැ මුදල් ඇමතිතුමා තාම ඉන්නවලු. මේක මහා විහිළුවක් නේ. අලි සබ්‍රි ඇමතිවරයා මුදල් ඇමති විදියට කලින් දිවුරුන් දීලා එතුමාම ඉල්ලාස්වීමේ ලියුම දීලා මුදල් ඇමති කෙනෙක් නැහැ කියලා මේ පාර්ලිමේන්තුවටත් දැනුම් දීලා දැන් අපහු කියනවා නෑ ඒ ලියුම ජනාධිපති පිළිගත්තේ නැහැ ඒ නිසා ඔහු තාම ඉන්නවා කියලා. ඉතින් මනසක් ප්‍රකෘති මනසක් තියෙනවා නම් මේ වගේ වැඩ කරයිද? මනස හරියට වැඩ කරන්නේ නැහැ කියන්නේ මේ කියන්නේ. හරි පැහැදිලිනේ. ඒක මේ මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාටම තේරෙනවා රටටත් තේරෙනවා. ඒ නිසා දැන් ඉන්නේ ප්‍රකෘති මානසික තත්වයක නෙමෙයි.